නවබෝධෙන් එයා කලකිරෙනවා. එයා නුවණින් දකිනවා අතීත රූපස් පංච උපාදානස්කන්ධය අනිත්‍යනම්, වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනිත්‍යනම්, අනාගතේ ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. සක්විති රජ වෙලාත් අනිත්‍ය වෙලා ගියා ඒ රූපය. සක්‍ර දෙවියන් වෙලා ඒ රූපයන් මේ විදිහම අනිත්‍ය වෙලා ගියා. පින්තුණින් ගියා අනාගත පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව පහ කරගන්න. නමුත් අපි මේ මොකද කරන්නේ? අපි මේ ඇස මමේ කියලා ගන්නවා, ඇස මගේ කියලා ගන්නවා, ඇස මගේ ආත්මය කියලා ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ ඇස පනවන්නේ කොතෙන්දද? බුදුරජාණන් වහන්සේ සලායතනයන් පනවන්නේ නාම රූපයන්ද? නාම රූපයන් හේතු වෙන්නේ විඥාණයට, විඥාණය සකස් වෙන්නේ සංස්කාරයන්ට, සංස්කාරයන්ට මුල් වෙන්නේ අවිද්‍යාව, අවිද්‍යාවට මුල් වෙන්නේ පංච නීවරණයෝමයි. එහෙනම් පින්වතුනි මේ ඇස කියන්නේ අවිද්‍යාවෙන් උපන් ඇසක්, පංච නීවරණයන්ගෙන් පෝෂණය කරන ඇසක්. මේ කන නාසය දිව ශරීරය මනස කියන්නේ අවිද්‍යාවෙන් උපන් සලායතනයන්. පින්වතුනි අවිද්‍යාවෙන් උපන් සලායතනය අපි මොකද මේ කරන්නේ? මමයේ කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, මගේ ආත්මය කියලා ගන්නවා. මේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ සලායතනයන් අනාගතේ කවදා හරි දවසක පෞලේ සුසාන භූමියේ පසට මුහු වෙන ඇස් දෙකක් අපිට තියෙන්නේ. මේ ඇස් දෙක කවදා හරි අයිති වෙන්නේ පෞලේ සුසාන භූමියේ පසට. මේ කන නාසය දිව ශරීරය කවදා හරි අයිති වෙන්නේ පෞලේ සුසාන භූමියේ පසට. නමුත් අපි මොකද කරන්නේ? මේ ඇස උපයෝගී කරගෙන මේ ඇසෙන් රූප දැකලා ඒ රූපවලට ඇලිලා ගැටිලා මේ ඇස උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් ඇස් දෙකක් ලබන්න සංස්කාර රැස් කරනවා. පින්වතුනි මේකද මේ අපි කරන්නේ? මේ කන අයිති කොතෙන්දද? මහ පොළවේ පසට පවුලේ සුසාන භූමියට. පවුලේ සුසාන භූමියට අයිති මේ කන උපයෝගී කරගෙන අපි මොකද කරන්නේ? කනෙන් ශබ්ද අහලා ඒකට ඇලිලා ඒකට ගැටිලා පටිච්ච සමුප්පන්නව තවත් කනක් උපද්දවා ගන්න සංස්කාර රැස් කරනවා. මේ සලායතනයන් උපයෝගී කරගෙන සලායතනයන්ගේ පස්සයට ඇලිලා ගැටිලා සංස්කාර රැස් කරලා පටිච්ච සමුප්පන්න නැවත් උපතකට අපි යනවා. පින්වතුනි කවදාද මේක අපි නවත්තන්නේ? බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගාන දස පාරමී ධර්මයන් පුරන්නේ. පින්වතුනි මේ ගමන නවත්තන්න ඔබට කියලා දෙන්නයි මම දැස් පියාගෙන නුවණින් දකිනවා. පින්වතුනි අතීත පංච අතීත රූපස්කන්ධය නුවණින් දකිද්දි ඇස් ගොඩක් කෝටි ගානක ඇස් ගොඩක් මම නුවණින් දකිනවා. ඒ කෝටි ගානක ඇස් ගොඩේ බ්‍රහ්ම ඇස් තියෙනවා, දිව්‍ය ඇස් තියෙනවා, මනුස්ස ඇස් තියෙනවා, තිරිසන් ඇස් තියෙනවා, ප්‍රේත ඇස් තියෙනවා, නිරිසත්ව ඇස් තියෙනවා, අසුර ඇස් තියෙනවා. පින්වතුනි මේ කෝටි ගානක ඇස් ගොඩ කියන්නේ මොකද්ද? සංසාරේ මම තනිවම ගොඩ ගැසුවා වූ ඇස් ගොඩයි. පින්වතුනි මම තනියම සංසාරේ කෝටි ගානක ඇස් ගොඩක් ගොඩ ගහලා තියෙනවා. නමුත් ඒකම ඇසක්වත් මට අයිති නෑ. ඒ සෑම ඇසක්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණා. නමුත් මම මොකද්ද කරලා තියෙන්නේ? ඇස් කෝටි ගානක් ගොඩ ගහලා පටිච්ච සමුප්පන්නව නැවත නැවත ඇස් උපද්දවා ගන්නවා. මේ මොහොතේ අපි මේ මොකද්ද කරන්නේ? මේ ඇසෙන් රූප දැකලා ඒවට ඇලිලා ගැටිලා පින්වතුනි මේ මහ පොළවේ පසට අයිති ඇස උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්නව තවත් ඇසක් උපද්දවා ගන්නවා. පින්වතුනි අපි කවදාද මේකෙන් නිදහස් වෙන්නේ? අපි කවදාද මේකෙන් නිදහස් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මේ උතුම් දහම් අපිට දේශනා කරන්නේ මේ වියරු පංච උපාදානස්කන්ධ ලෝකයෙන් ඔබව නිදහස් කරන්න, ඔබව නිදහස් කරන්න. නමුත් අපි නිදහස් වෙන්නේ නැහැ. ඇයි? පින්වතුනි රූපය මමයේ කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, මේ පංච උපාදානස්කන්ධය තෘෂ්ණාවෙන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ඔබට විඳින්න තවත් සැපයක් නැහැ. ඔබ මේ සැප ප්‍රාර්ථනා කරගෙන යන ගමනක් මේ යන්නේ. අනාගත පංච උපාදාන
නමුත් බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා මේ ලෝකධාතුවේ විඳින්න සැපක් හෝ දුකක් තවත් නෑ. මේ ලෝකධාතුවේ මිනිස්සෙකුට විඳින්න තියෙන ශ්‍රේෂ්ඨ සැපය සක්විති රජ සැපයයි. පින්වතුනි මෙතන ඉන්න සෑම කෙනෙක්ම සක්විති රජ වෙලා සංසාරේ දහස් වතාවක් ඒ සැප විඳලා තියෙනවා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම ස්ත්‍රී රත්නය වෙලා දස දහස් වතාවක් ඒ සැප විඳලා තියෙනවා. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සක්‍ර දෙවියෝ වෙලා ඉපදුනා, සුජම්පතිය වෙලා ඉපදුනා කියලා.